කාලෙ කට පස්සේ අලුත් හයික් එකක් අද අපි ආවා කුරුදිය පර්වතේ නගින්න අපි දෙන්න ඉන්නේ දැන් අඩවි කන්දට ඇවිල්ලා අඩවි කන්දෙන් අලුත් සිරිපාද පාරේ ඇවිල්ලා අපි වාහන දැම්මා දැන් මේ වර්ණකල ඇල්ලට අපි යනවා අපි වර්ණකල ඇල්ල ගාවේදී අයි වීඩියෝ එක දාන්න හරි අපි බයික් දාපු තැන ඉඳලා මීටර 800ක් ඇවිල්ලා වර්ණකල අම්බලම ගාවින් තියෙන ටොයිලට් පිටිපස්සෙන් තියෙන අඩිපාර දිගේ ඇවිල්ලා ඉන්න අපි දැන් එනවා වර්ණකල ඇල්ල ඩෙස්නේෂන් ඒ හීන් පිදුරු තලාගෙන මගෙත් එක්ක බණ්ඩාර ඉන්නවා කාලෙකින් අපි දෙන සෙට්ටුනේ මොටිවේෂන් ඇල්ල දිගේ ඒකත්ෙන් තමයි යන්න දින අපි දන්නේ පාරක් නෙමෙයි තියෙන්නේ කියලා බලමු අපි බිස්කට් එක කාලෙන් මේ වර්ණකල දියඇල්ල අපේ ඩෙස්ටිනේෂන් එක තමයි අර තියෙන්නේ අපි ඔබට නගින්න ඕනේ අපි දැන් පාත් එකක් නෑ මෙන්න මේ පැත්තේ දිගේ කොහොම හරි කරලා උඩට උඩට යන්න ඕනේ අපි GPS බලාගෙන ඔෆ්ලයින් මැප් එක බලාගෙන යන්න තියෙන්නේ අද ගොඩක් වෙලාවට මගදි වීඩියෝස් එහෙම දෙන්න බැරි වෙයි. ටාගට් එක මොනවා වෙයිද දැන් 12:00 වෙලාව. එහෙනම් අපි බිස්කට් එකක් කනවා. බිස්කට් එකක් කාලා ඒ පිටත්. අපි දැන් ඔෆ්ලයින් මැප් එක බලාගෙන සෑහෙන දුරක් ආවා. ඒ වුණාට පැයක් ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ එලිවේෂන් ගේන් එකෙන් ගත්තොත් අපි 800න් විතර වගේ පටන් ගත්තේ. දැන් උපරිම ඇවිල්ලා ඇති 900ට විතර. 900 හෝ 1000 කිට්ටු කරලා තියෙන්නේ. තව අපිට යන්න තියෙනවා සෑහෙන දුරක්. අපි දැන් මේ ප්‍රධාන ඇල්ල ફોකස් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. එකමාරයි වෙලාව. අපිට මේ ඉහළ දිගේ මෙහෙම යන්න තියෙන පාත්යක් නැහැ එක්ක මේ පැත්තෙන් අපි යනවා වන්න මැප් එක බලනවා ඔෆ්ලයින් මේ Google එකට ගමු මේක නේ පවරවත් හරි එමු මේ පොඩි දුරයි ඇවිල්ලා තියෙන බං මේ ඒ අම්මෝ හරි යන්නේ නෝ අපිට මෙන්න මේ පොඩි කන්ද පේන්නේ බා ඈ වරුව මෙතන ඉන්නේ තින් අපර හංගතව අපු දුර මෙච්චර තමයි මෙච්චර අනිදේ කියලා බල හංගු යම ඉක්මනට මෙතන යෝගු මග ඉන්නේ හරි වීඩියෝ දාන්නම හම්බෙන්නේ නැහැ යෑමක් තියෙන්නේ හරි අපි ගාව තෙන්නේ පුළුවන් උන වීඩියෝ එක දාන්න දැන් මාසේ දැන් තමයි හොඳම හරියට ඇවිල්ලා ඉන්නේ අපි මේ නැංගේ මොනවද කියලා හිතනවා මම පෙන්නන්නම් මේ යන්න තියෙන පාත් එක එන්නේ ඔය ගල්ලස්සින් තමයි යන්න තියෙන්නේ අහමෝ ගිහිල්ලා අපි දැන් පල්ලෙහාට ආවේ මේ 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 පල්ලෙහා දිගේ තමයි ආවේ ඔය පාත් එක දිගේ අපිට යන්න තියෙන්නේ උඩට දැන් අමාරුයි බලන්න ඕනේ බෑනේ රෝප් එක දාමුද මේ මෙතනියා මේ මන්න කාටයක් වෙලා උඩට යන්න අපි කැම්පින් බඩුත් එක්ක
මේ ගමන සෑහෙන අමාරු සාන්ත දිස්සන අයවාසය ලිවේෂන් ගේන්න ගත්හම නවසීය හෝ එක් දාහ කිට්ටු කරලා තියෙන්නේ හත්සේ පනයිම අටසිය අපි පටන් ගත්ත සෑහන ගුරක් අපිට නැගින්න තියෙනවා එක තම පශු මාර්කැන්නවන බන්ධනක් ඉට නැගගත්තා අයතනකට වීඩියෝ ගන්න කුණුදිය පර්වතයේ අපේ දෙවැනි දවස අපි හිතපු විදිහට අපිට වියව් පොයින්ට් එකට යන්න බැරි වුණා අපි මොකද 12 හමාරට පටන් ගත්තේ වර්ණ කරලා ඇල්ලගාවි ඉතින් 6 හමාර වෙනකොට මෙතෙන්ට ආවා කලුවර වැටුණා ඉතින් සමල රක්ෂිතේ නොයිදුළු අනාන්තරයක තනියම අපි දෙන්න විතරයි බණ්ඩාරයිමයි විතරයි ඉතින් සෑහෙන බයක් ඇති වුණා මොකද වෙන්නේ කියලා පාර පේන්නේ නැහැ ටෝච් එහෙම අපිලා ෆෝන් එකේ එළිය විතරයි තිබ්බේ එහෙනම් අපි තීරණය කරා මෙතන කැම් කරා මුළු රෑම අපි දෙන්න ඉතින් ඇහැරලානේ මෙතන උල්පතක් තියෙනවා ඉතින් මේක පිහිට වුණා අපිට පොලිතින් එක කොලයක්වත් මඟ තිබුණෙත් නැහැ අපි හිටපු තැන ඒ විදිහටම තිබුණු විදිහටම ක්ලීන් කරා කිසි දෙයක් අපි ඉතුරු කරලා යන්නේ නැහැ පරිසරයට හානි වෙන දෙයක් ඉතින් සමන් දෙවිහාමුදුරන්ගේ අඩවියෙන් දැන් අපි යනවා view point එක බලා එතනින් අපේ plan එක තියෙන්නේ සීතගංගුල එහෙම නැත්නම් තුම්මන්සල පැත්තෙන් තමයි පහළට බහින අපි නැංගේ වර්ණගල ඇල්ල පැත්තෙන් ඒක ටිකක් අමාරුයි කියනවා දැන් අපි map එක හොයාගෙන සීතගංගුල පැත්තෙන් බහින තමයි කල්පනාව ඔක තමයි දැන් තත්ත්වය දැන් වෙලාව 7යි ඉතින් බණ්ඩාර මොනවා හරි කියන්න තියනවද හරි එහෙනම් අපි ගමනට ready හරි ඉතින් අපි දැන් අර කැම් කරපු තැන ඉඳලා ඔන්න ආවා සමනල කන්ද පේන නොපෙනෙන මානේ view point එකට ඉතින් දැන් තමයි අපිට එන්න පුළුවන් උනේ අපි මම plan කරේ කැම් කරන්න මෙතන ඉරුදා වෙන එක එහෙම බලන්න ඒක ඉලිහි ගියා නමුත් point එකට ආවා කොහම තමයි සත්‍යේ ඉතින් ලස්සනට තියෙනවා ඇස් දෙක පින් කරලා දිනවා මේ වගේ තැනකට එන්න මම හිතන්නේ ලංකාවේ තියෙන අමාරුම hike වලින් ට්‍රැකින් වලින් එකක් අපි achieve කරා දැන් ඊට පාත්යක් හදා ගන්න ඕනේ පහළට බහින්න දැන් මම හිතාගෙන ඉන්නේ මේ තුන් මෝදර පැත්තෙන් බහින්න ආපු පාරේ යන්න නැතුව බලන්න ඕනේ කොහොමද කියලා සුරරත සමන් සමගින් ගඟවර පලනත මතාරා පර සතු මල් පතර කරපුදවතින රැඳී මුනි සිරි Thank you.
මේ අර හීන් පිටුර තලාගෙන ඒක ඒක වෙනම තියෙන දැන් ওই මැද එන්නේ එරත්ත පාර අර පැත්තේ උඩමාලි මේ කන්දෙන් එහා පැත්තේ හීන් පිටුර තලාගෙන කන්දෙන් එහා පැත්තේ උඩමාලි පිටුර පාර තියෙනවා මේක එරත්ත පාර සෙට් වෙලා තමයි අතන යන්නේ මම අපි දැන් අර මේ එළදන්න දෙකනේ මේක ඔව් ඔව් ඒක ඉතින් මචං මැද නේ ඔය බෑවුමනේ ගන්න දකින්න ඕනේ. හීම් පිටු දාගෙන. මේක ඉන්ට්‍රස්ට් යන්නේ නැහැ මචං. ඇයි? හේතුවක් දන්නේ නැහැ. කිතින්නේ. එහෙම නෙවෙයි. සමනල නැගතු. ඒ කියන්නේ ඉතින් උඹට යන්න වෙනවා. ඒක හොඳයි. හොඳයි කියන්නේ ඒක මේ වයිල්ඩ් ලයිෆ් එකේ ඉන්න මොකද කැලේ ගඟේ පෝෂක ප්‍රදේශනේ. එක වීඩියෝ එකයි තියෙන්නේ. මේ මැප් එක දාගෙන යනවා නම් යන්න පුළුවන් මේ විදියට. ඉතින් මෙච්චර මේ මෙතෙන් ආපු තරංගත් මේ බෑන සමානට ගිහද නෑ මචං. දැන් අපි ඉන්නේ මීටර 1580ක්. එකට 52 සිටිය මනුවත් හරි අපි මැප් එක අනුවත් හරි ඔෆ්ලයින් මැප් එක අනුවත් එක්ක 1580ක් අප්‍රෝල් ටෝනි. ඉතින් මගේ ප්ලෑන් එක වන්නාර හිටි නැත්තම් එන්න. ඒකේ මොටිවේෂන් එකත් එක්ක තමයි ආවේ. ඉතින් හීරි ලබන්න ආරනේ. අද කූඩල්ලා හිටියේ නෑ. එක එක් දෙන්නෙක් හිටියා මුලදී ඇල්ල දිගේ එනකොට එච්චරයි ඉතින් මම දන්නේ අර මං කලින් කිව්වා වගේ ලංකාවේ තියෙන හાર્ඩ්ම ඒ කියන්නේ අමාරුම හයික් වලින් එකක් වෙන්නේ නැති කියලා හිතනවා විශේෂයෙන් අපි ගියපු තවත් මේ වගේ දවසක යන්න හිතනවා ආසාවක් තියෙනවා සමනල රක්ෂිතේම ඒක ඉතින් ප්‍රශ්නයක් වෙයි මේවා දාන එක මේ අඳු කීපයක් අපේක්ෂාවෙන් ඉන්නවා බලන්න ඕනේ ඒක ජීවිතේ කපුල් දෙකේ ශක්තිය තියෙනකල් මනත නැග ගන්න ඕනේ දැන් අපි තරුණ වයස බහුලයි හොඳ එක්ස්පීරියන්ස් එකක් සමන් දෙවි හම්තුරුණියට ඇවි සිරිපා පද්මේ පේන නොපෙනෙන මානේ අපි දැන් තව විනාඩි 10ක් විතර මෙතන ඉඳලා පාත්‍යක් හොයාගන්න ඕනේ නේද බණ්ඩාර සීතල උඩ පැත්තේ බහින්න තම අදහස බලමු මොනවා වෙයි දැන් ආපු පැත්තේ මේ අඬ වෙයි දැන් නැහැ හරි තව මගදී කරනවා තව වීඩියෝ එකක් දාන්න මොකද ඒත් කිසිම වීඩියෝයක් අපිට දාන්න දුන්නේ නැහැ ඒ තරම් හાર્ඩ් ගමනක් තිබ්බේ අපිට රෝප් එක දාලා එහෙම තමයි අපි ආවේ ඉතින් ඔබ තමයි දැනට සිටුේෂන් එක හරි එහෙනම් ආයතනකදී වීඩියෝ එක දාන්න අපි එහෙනම් දැන් වුණදී පර්වතයේ view point එකේ ඉඳලා බාහිරට බහින්න ඇස්තියි. අය ජීවිතේ කවදාකවත් මෙතෙන් දෙන්නේ නැති වෙයි. පළවෙනි සායිකම වුණදී පර්වතයේ hike එක. එහෙනම් සිරිපාදරත් අපි නමස්කාර කරලා අපි ගමන ආරම්භ කරනවා. ඔඩ හිටා මං එන කල අපි අර view point එකේ ඉඳලා පහලට ගිහිල්ලා බැලුවා තුම්මන්සල හරහා නැත්නම් සීතගමුලට join වෙන්න පාරක් තියෙනවද කියලා. ඒ කියන්නේ මේ දෙවනි peak එක මෙන්න මේ තියෙන කන්දේ අපි මෙන්න මෙහෙම පහලට ගියා. මේ edge එක දිගේ මෙහෙම පහලට ගිහිල්ලා දොළ පාරක් හම්බෙනවා. ඒක දිගටම ගිහිල්ලා බැලුවා එතන ප්‍රපාතේ තියෙන. එතනින් බහින්න බෑ. Google Map එකෙත් පෙන්වන්නේ එහෙම, අපේ offline map එකේ පෙන්වන්නේත් එහෙම. ඒ හින්දා අපි අය අර කන්ද නැගලා කොහොම edge එක දිගේ ඇවිල්ලා මේ peak එකට ඇවිල්ලා මේ edge එක දිගේ අය මෙතෙන් ඩාවා. මෙතනින් පස්සේ මෙහෙමම අපි අර view point එක දැන් අර සිරිපාදේ මෙතනින් පේනවා. ඒ වගේ. දැන් අය අපි ආපු පාර දිගේ අදහස අත්හැරලා දැන් වෙලාව 10:30යි. ආපු පාර දිගේම වර්ණගල පැත්තෙන් බහින්න තමයි කල්පනාව. මොකද අපිට තුම්මන්සල මොකද මේ සීතගඟුල පැත්තෙන් යන එක ෂුවර් නෑ. පාත් එක හොය හොය හිට වෙලා යන හින්දා අපි දැන් තීරණය කරා ආපු පාත් එකේම යන්න. ඕක තමයි දැනට තත්ත්වය. ඉතින් පැය එකහමාරක් දෙයක් විතර අපිට පරක්කු වුණා මේ වැඩේ හින්දා.
හරි අපි දැන් අය ආපු පාරේ බහිනවා. ඉතාමත් දීර්ඝ ගමනකට පස්සේ අපි වර්ණගල පොඩි ඇල්ලට සම්බන්ධ වෙන අතු ඔයකට ආවා. ඒ ඔයේ ඉඳලා දැන් අපි පාන් කණ්ඩලෑසි තවල්ට කන කණ්ඩ මාර බඩගිනි උයා ගන්නවා. කිසිම වීඩියෝ එකක් දෙන්න විදිහක් නැහැ. අපිට දැන් දෙක දෙකයි කාලයි. ඒ හින්දා අපි ඉක්මනටම බැස්සා. හොඳ කාලගුණයක් තියෙනවා. දැන් අපි මේක උයාගෙන කාලා ඉක්මනට බහින්න ඕනේ. තව අපිට මීටර 900ක් කිලෝමීටරක් වගේ යන්න තියෙනවා ඇල්ල දිගේ. ඒක තමයි දැනට තත්ත්වය. මේ ඇල්ල දිගේ මෙහෙම යන්න තියෙන්නේ. හරි අපි පහළදී පුළුවන් වුණොත් ආව වීඩියෝ එකක් දාන්න. දැන් අපි වර්ණගල පොඩි ඇල්ල දිගේ සෑහෙන ප්‍රපාතයක් බැස්සා. තව යන්න තියෙනවා මීටර 150ක් වගේ. සෑහෙන එක්ස්ට්‍රීම් වර්ක් එකක් තියෙන්නේ. ලිස්සනවා සමහර තැන්වල. ඉතින් මෙන්න මේ ඇල්ල දිගේ තමයි අපි ඔන්න ඔය ඇල්ල දිගේ තමයි පහළට එන්නේ. මේ තව දියැලි හදාගෙන උඩත් තව දියැලි තියෙනවා. ඒවා අපිට වීඩියෝ කරන්න විදිහක් නැහැ. දැන් මේ ඇල්ල මෙහෙම ගිහිල්ලා අපි ගල් අතරින් ඔන්නෝම පහළට යන්න තියෙන්නේ අපිට. ඉතින් සෑහෙන මහන්සියක් තියෙනවා. තරත් රිදෙනවා. මොකද ගල් අතරින් පයින්නකොට බෑක් පැක් එක ඇවිල්ලා ඇඟේ වදිනවා. ඒතර අපිට බැලන්ස් එකක් නැති වෙනවා. කොහොම තමයි දැනට තියෙන තත්ත්වේ. ඉතින් අපි අය වර්ණගල ඇල්ල සහ පොඩි ඇල්ල සම්බන්ධ වෙන දැනට ගිහිල්ලා පහළටම ගිහිල්ලා අය වීඩියෝ එකක් දාන්න. අතර මාරම සතුටුයි. කලිසමත් ඉරාගෙන ඉන්නේ. ඒක තමයි තත්ත්වේ. හරි වර්ණගල ඇල්ල ගාවට ගිහිල්ලා වීඩියෝ එක දාන්න. 5:18 වෙලාව අවසානයේ මෙතන වර්ණගල පවර් ස්ටේෂන් එක නැත්නම් ඩෑම් එක තියෙන තැනට හේනමානෙට ඇවිල්ලා තියෙනවා. ඒකට අපි මෙන්න මේ පාත් එක දිගේ හම්මෝ සෑහෙන දුරක් ගෙවාගෙන මේ වර්ණගල පොඩි ඇල්ල දිගේ මෙහෙමම ගිහිල්ලා මේක වැටෙනවා. වර්ණගල ඇල්ල අර පැත්තේ වැටෙනවා. මම ඒක අර ඩෑම් එකට ගියාම පෙන්වන්නම්. අපි දැන් යන්න ඕනේ මෙන්න මේ පාත් එකෙන් ඇතුළට ගිහිල්ලා මෙන්න මෙහෙම පහළට යන්න ඕනේ. ඒතර තමයි ඩෑම් එක තියෙන්නේ. එතනින් අර උඩ පාරට අපි සෙට් වෙන්න ඕනේ. කොහොම තමයි දැනට සිටුේෂන් එක. ඉතින් සෑහෙන මාසයක් මනින් දැස්සා. වෙන හයික් කළදී වගේ වීඩියෝ කරන්න බැරි වුණා ගොඩක්. සතුටුයි. කොහමාරි ඊයේ නැගලා අද දැස්සා කිව්වම් කුළුදිය පර්වතේ. ඉතින් මාරම සතුටුයි. සතුල් වල හයිය තාම තියෙනවා. එහෙනම් පහළට ගිහලා ආයෙ වීඩියෝ එකක් ගන්න. දැන් අපි අවසාන ටිකෙන් ඉඳන් මම GoPro එක ගත්තා. හරි. ඒක දි ෂුවර් නෑ. ගන්ඩුඩින් යන්න වෙන්නේ. අපේ ඩෙස්ටිනේෂන් එකට එනවා. ඉන්න ඩෑම් එකට ආවා. දැන් මීදුම වැහිලා අඳු ටික ඔක්කොම ආරම සතුටුයි. ඉන්න වර්ණක දැල්ල අපි ආව ඔය පාත් එක දිගේ පාත් එක දිගේ දැන් නාන්න ඕනේ. මෙතන පොඩි අනුකුරුදායක ස්ථානයක් කියලා ගහලා තියෙනවා. නඩ පොඩ්ඩක් පැත්තකින් නාගන්න ඕනේ. නාගෙන වර්ණගල අම්බලමට යන්න ඕනේ. එතන පොලිසිය පිටිපස්සෙන් තමයි අපි ආවේ. එතෙන්ද ගිහිල්ලා බලාගාරය ගාවි එරත්න සීපාද අලුත් පාරේ දාලා අපේ වාහන ටික එතන දැම්මු. එතෙන් යනවා. නාලා එන වීඩියෝ එකක් නම්. වර්ණකලල්ලේ නානවා අපි.
අපි මේ පාත් එක යනවා උඩට. හරි අපි වර්ණගල පොලිස් ස්ටේෂන් එක ගාවින් හරවලා මේ සිරිපාද පාර කුරුවිට පාරේ දැන් මේ යනවා. එහෙනම් කුණුදිය පව්ව එක්ස්ට්‍රීම් හයික් එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපේ වීඩියෝ එක YouTube එකේ දැම්මට පස්සේ ඔයගොල්ලෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වගේම අපිව subscribe කරලා නැත්තම් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් හයික් වීඩියෝ එකකින් ආය දවසක හම්බ වෙනවා.